Hello YouTube, මේ වගේ පළවෙනි වීඩියෝ එක. අද මම කියන්න යන්නේ ඔයගලට ගන්න පුළුවන් හොඳම 4K mirrorless camera එක ගැන. මේ තමයි Canon M50 4K mirrorless camera. මං ගාව තියෙනවා Canon ලගේ travel pack එක. 22mm lens එක එවාගෙම වැඩිපුර බැටරි එක. මොකද මේ කැමරාවේ බැටරි ලයිෆ් එක එච්චරම හොඳ නැහැ. සාමාන්‍යයෙන් shots 270ක් වගේ තමයි ගන්න පුළුවන්. ඉතින් ඒක සමග වැඩිපුර බැටරි එකක් ගන්න. අපි බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ. පැකේජින් එක හොඳයි. සමලින් බෑග් එක තියෙනවා. කැමරා බෑග් එක. එකම EOS M50 Canon M50 ගැන හැමෝම කතා කරනවා. මොකද ඒක තමයි Canon ලගේ පළවෙනි 4K mirrorless camera එක. ඉතින් මම තීරණය කරා මේ කැමරාව ගන්න. ඒ වගේම ඔයගලන්ට එක්ක මගේ අදහස් බෙදා හදාගන්න. බලමු මේ පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා. පොතක් තියෙනවා මේකේ තියෙන විස්තර ගැන අපි සමහරවිට කියවන්නේ මෙමරි කාඩ් එකක් මේ ට්‍රැවලර්ස් පැක් එකේ මෙමරි කාඩ් එකක් හම්බෙනවා 16GB අල්ටිමා ප්‍රෝ 80Mbps හොඳයි චාර්ජින් කේබල් එක කැමරාවේ ස්ට්‍රැප් එක මේ කැමරා එකට මෙන්න බැටරි එක කිට් ලෙන්ස් එක මේක 15mm to 45mm ලෙන්ස් එකක් කැමරා එක ඊවැගේම චාර්ජර් එච්ච අප බලමු මේකේ රතින් කැමරා එක මේක සැහෙන බර අඩු කැමරා එකක්. මේක ෆීචර්ස් එක කම්පෙයාර් කරනවා නම් Canon 200D එකත් එක්ක ගොඩාක් ළඟින් යන කැමරා එකක්. මොකද ඒකේ සයිස් එකත් එක්ක සැහෙන පොඩි. ඔයාලට පේනවා මේක කොච්චර පොඩි සයිස් එකක් තියෙන කියලා කැමරාවේ. ඒ වගේම බර අතින් සැහෙන අඩුයි. ඉතින් විශේෂම කාරණාවක් තමයි මේකේ තියෙන. මේකේ තියෙනවා fully articulated screen එකක්. ඒ කියන්නේ මේ screen එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවන්න පුළුවන්. මේක විශේෂ ලක්ෂණයක් ඒක. ඒ වගේම මෙතන මයික් එක ගහන්න වෙනම ජැක් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබ වීඩියෝස් රෙකෝඩ් කරනවා නම් ඒ වගේම බ්ලොගින් කරනවා නම් මේ කැමරා එක ඉතාම හොඳ එකක්. මොකද මේකට සෙපරේට් මයික් එකක් හයි කරන්න පුළුවන්. ඒ වගේම මේක මිරර්ලස්. ඔබට දන්නේ නැත්නම් මිරර්ලස් කියන්නේ මොකක්ද කියලා. මේකේ සෙන්සර් එක බැලුවොත් DSLR වල තියෙන වෙනස තමයි මෙතන මිරර් එකක් තියෙනවා. ඔයා මේ ෂටර් බටන් එක ඔබද්දි මේ මිරර් එක හැරවිලා තමයි ෆොටෝ එක වදින්නේ. නමුත් මිරර්ලස් කැමරා වල එලිම සෙන්සර් එක තියෙනවා. ඉතින් ෆොටෝ එක කෙලින්ම ලෙන්ස් එක හරහාවිල්ල මේ සෙන්සර් එකට වැදියා තමයි ෆොටෝ එක වදින්නේ. ඉතින් ඒක නිසා මේකේ ෂටර් ස්පීඩ් එක සෑහෙන වැඩි. මොකද මිරර් එක හැරෙන මෙකැනිකල් කොටසක් නැති නිසා. මේකට හම්බෙන ලෙන්ස් එක තමයි මම අරගත්තේ 15 to 45 mm ලෙන්ස් එක. මේකේ තව විශේෂ කාරණා තමයි මේක 4K රෙකෝඩින්ග් පුළුවන්. හැබැයි මේක crop factor එකක් තියෙනවා. මේක APS-C වර්ගයේ සෙන්සර් එකක් තියෙන එක නිසා 1.6 crop factor එකක් තියෙනවා. 4K රෙකෝඩ් කරනවා නම් ඊටත් වඩා වැඩි මේකේ crop factor එක. ලෙන්ස් එක හරියට වගේම බැටරිය එක සම්බන්ධ කරනවා.
SD card එකත් ඒකම අපි මේක internal memory නෑ ඒක නිසා වට අනිවාර්යෙන් හොඳ memory card එකක් ගන්න ඕනේ වගේම ටිකක් speed එක වැඩි කරන්න මොකද මේක 4K recording තියෙනවා 100 Mbps 4K recording ඒක නිසා අනිවාර්යෙන් හොඳ speed එකක් තියෙන SD card එකක් ගන්න මතක ඇති SD card එක මෙන්න මේ slot එක නේද දුක කරා ඊළඟට battery එක මෙහෙම කැමරා එක ඔන්නුනා ඩේ ටයිම් සෙටප් පොඩි සෙටප් එකක් කරන්න තියෙනවා අපි ඉක්මන කරමු හරි හරි කැමරා එක ඔන්නුනා තියෙන්නේ ඩිස්ප්ලේ එකේ වඩ බලා ගන්න පුළුවන් මේකේ සම්පූර්ණ විස්තර. ඉතින් මේකේ විස්තර අපි බලමු කොහොමද ඉස්සරහට මේකෙන් වීඩියෝස් රෙකෝඩ් කරලා ෆොටෝස් ගහලා ඉවරලා බලමු කොහොමද මේකේ ක්වොලිටිය කියලා. වැදගත්ම කාරණාවක් ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි අනිත් Canon mirrorless කැමරාස් වලට වඩා දින වෙනස මේකේ ඔප්ටිකල් view finder එකක් තියෙනවා. ගොඩක් M3 N100 M100 වගේ කැමරාස් වල මේ ඔප්ටිකල් view finder එක නැහැ. ඉතින් තව දැනගන්න ඕන දෙයක් තමයි මේක डिजिटल स्क्रीन तीन मतलब मिररल कैमरा सा मेकिंग डिरेक्टली अतुट लाइट मे कैमरा डीएसएलआर तीन मेन सदमा लेंस आलोके खेली मैं वी फाइंडर कंपुर एक सा कैमरा उन्नगे मेकिंग वाट दिवल बल आगे नमक मेक मिररल कैमरा सा मीर का सा हेम सेंस आवट पास मे आट मे स्क्रीन कंपुर एक सा मदद तीन कारण आवतमें कैमरा वाट मेकें बलो ना कैमरा ऑफ मे वी फाइंड मूत पे इवागे माई कैमरा उन्नी मेकें बल गुडा बैटरी का वेगन इधी मत के ये संबंध इतल बल एक शातम वेड़को बैटरी का अनिवार्य ओन वे एक शातम मेके शॉर्ट काउंट अड़ू एहर मैं बल रिव्यूस मे कैमरा सहन हम कैमरा बिगनर्स फोके रिकॉर्ड का पड़वा मेके विशेष कारण मेके ड्यूअल पिक्सल ऑटो फोकस कैनन लगे दिए सुप्रीम फीचर का है भाई 4K रिकॉर्ड कर ड्यूअल पिक्सल ऑटो फोकस ने है तीन सामान्य ऑटो फोकस इतना सार्थक नायक ट्राई कर बल थिंक मेकदम दगे अनबॉक्सिंग एक्सपीरियंस दैनट फील विधि सहन हो मम इस हाट मेकिंग फोटोस वीडियो करना इतक आई हम यू